රජවරු හදපු වැව් ප්‍රමාණය කොච්චරද රටේ තියෙන වැව් කුඩා සහ මහ වැව් ප්‍රමාණය සාමාන්‍යයෙන් කියන්නේ? සර් ආසන්න වශයෙන් 12000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඔව් 12000ක්. එතකොට රජවරු හදපු වැව්ත් එක්ක බලනකොට මේ මහවැලි යෝජනා ක්‍රම මේත් එක්ක හදපු ජලාශයන් ගත්තම මහා දෙවන්ත වැව් වාරි ව්‍යාපෘති. එතකොට ඒ කාලේ හිටපු ජනගහණය ගත්තන් පස්සේ අපි කියන්නේ මිලියන 50ක විතර ප්‍රමාණයක් 50ට ඉස්සෙල්ලා 50කටක් විතර හිටියා කියලා. හැබැයි දැන් ජනගහණය වර්ධනය වුණත් මේ හදලා තියෙන වතුර රඳවගෙන ඉන්න ප්‍රමාණය ඉස්සරට වඩා වැඩි කියලා කියන්න පුළුවන් නේද? ඉස්සරට වඩා වැඩි අනිවාර්යයෙන්ම. මොකද ඒ කියන්නේ අපි ජල කළමනාකරණයෙන් ඉස්සරට හොඳයි කියන එක නේද කියන්න තියෙන්නේ? ජල කළමනාකරණයෙන් ඉස්සර තරම්ම හොඳයි කියලා කියන්න වෙන්නේ මට. ඇත්තටම රජ කාලේ තිබිච්ච ජල කළමනාකරණය ඉතාම විශිෂ්ට ජල කළමනාකරණ තත්ත්වයක් තිබුණා. අද හැබැයි ඩිමාන්ඩ් එක වැඩි වීම නිසා අපිට ජල කළමනාකරණය වඩා විද්‍යාත්මක විදිහට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අරින්න මම කියන්නේ රටේ දැන් ගොඩක් කට්ටිය කියනවා වතුර ටික පහසින් වැටිච්ච ගමන් විනාඩි 5ක් 10කින් වතුර වෙන කොයින් හරින් ඇලකින් ආවා කානුවකට ආවා ඒකෙන් ඇලට ආවා ගඟට ආවා මුහුදට යනවා දවසෙන් දෙකෙන් වතුර ටික වැඩක් ගන්නේ නැතුව කියලා. මේක ඒකත් එක්ක අපේ වෝටර් ටේබල් එක පල්ලෙහාට ගිහිල්ලා භූමියේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙලා එහෙම කියලා. මේක පිළිගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇත්තටම වෙන්දට වඩා ජලාශ විශාල ප්‍රමාණයක් තියෙන හින්දා ජල රඳවා ගැනීමට තියෙන උත්සාහයත් වැඩි නේද? ජලයේ විශාල ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන්. හැබැයි දැන් වහින්නේ තීව්‍රතාවය ඉතාමත් ඉහළ වෙයි. එතකොට අර චතුර මහත්තයා කිව්වා වගේ මේක ඉක්මනට ගලාගෙන යනවා. එතකොට අපේ ජලාශ තිබ්බට ඒ ජලාශත් පිටාර ගලලා යම් ප්‍රමාණයක් මුහුදට යනවා. හැබැයි එදාට වඩා අද වෙනකොට මිලියන් මීටර කියුබ් 4400ක් වඩා වැඩි ප්‍රමාණයක් රඳව ගන්න පුළුවන් වැව් සහ ජලාශ ශ්‍රී ලංකාව සතුව තියෙනවා. ඒ නිසා මං දැන් වෝටර් ටේබල් එක හිම ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. අඩු වෙලා නැහැ. ඒ කියන්නේ අපි හොඳ තත්ත්වයක තාම ඉන්නවා කියන්නේ නේද? සතුටුදායක කාරණයක්ද මේ ප්‍රශ්නය? අපි හොඳ මට්ටමක තාම ඉන්නවා. එතකොට දැන් රජරට වැව් එක්ක අපි කතා කරොත් සහ අනිකුත් වැවත් එක්ක කියන මේ ඊළඟ පද්ධතිය ඉස්සරින්දලම හොඳට ක්‍රියාත්මක වුණා. එතකොට දැන් ගත්තම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුඩා වැව් කැඩිලා ගිහිල්ලා තිබෙනවා සහ ජලය රැඳෙන්නේ නැහැ රොන් මඩ තැම්පත් වීම එක්ක. එතකොට ගොවීන්ගේ තියෙන චෝදනාව තමයි සාමාන්‍යයෙන් අර මහ වැවක් පිටාර තුන් හතර පාරක් මේ පිටාර ගැලුවෙන් පස්සේ තමයි හොඳ තත්වයක් කියලා කියන්නේ. නමුත් එහෙම තත්වයන් එන්නේ නැහැ කියලා මේක ඇත්තද? කුඩා වැව් ජලයේ රඳවාගෙන ප්‍රමාණය කොහොමත් කුඩා වැවක ඉතාම කුඩායි. එතකොට කුඩා වැවකින් කරන ජලාශයක සාමාන්‍ය කුඹුරු කරනකොට මේ කුඩා වැවක් නෙවෙයි මහා වැවක් වුණත් සමහරලාට තුන් හතර ගමනක් පිරෙන්න ඕනේ. ඒක යටතේ තියෙන කමාන්ඩ් ඒරියා එක මේ වගා කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් අපිට ඒ කමාන්ඩ් ඒරියා එක වගා කරන්න බැහැ. වර්ෂාපතනිය එක සැරයක් පුරව ගත්තා කියලා. එතකොට අපි කළමනාකරණයක් ඇතුළු ඒක කළ යුතුයි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපිට වැස්සාම ඒක අන්තෝමත්ක විදිහට පරිහරණය කරන්න හෝ වැස්ස නැතුණාම නිකන් ඉන්න නැතුව කළමනාකරණයක් කරන්න ඕනේ.